ඔන්ලි පෝලාව ඩ්‍රාමා එකේ 6 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසේ ඉවර වුණේ චුයි යාළුවගේ විවාහ මංගල්‍ය උත්සවයට ගියාම පරණ මිතුරන් උත්සවයේදී හම්බ වෙනවා. ඉතින් එයාලා චුයිගෙන් කලින් බොයෆ්‍රෙන්ඩ් ගැන අහන්න ගත්තාම ඇය කියන්නේ වෙන්නුනම් කියලා. ඉතින් චින්හා එයාගේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ උත්සවයට එනවා යාළුවා ටික දකිනවා. ඉතින් චුයිද ඒ දිහා තරහින් බලන් ඉන්නවා වගේම ලීෂිය ඇයව දැක්ක ගමන් ඉක්මනටම ෂින්ගේ අතින් අල්ලගත්තාම ෂුයි නෝන්ඩියට හිනාවකුත් දාලා අහක බලා ගන්නවා. ඔන්න ඊට පස්සේ බ්‍රයින් මල්බෝකී එක විසිකරනකොට කෙලින්ම ෂුයිගේ අතට තමයි වැටෙන්නේ. ඉතින් ඇයගෙන් අහනවා ඔයාට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා. ෂුයි හිතනවා අවුරුදු 10ක් ඉඳලා සිංගල් වෙලා හිටියත් දැන් නම් මෝ කියන්න වෙනවා. මොකද ෂුයි හා ලීෂි ඇය දිහා බලාගෙන ඉන්න නිසා. ෂුයි අර මල්බෝකී ෆොටෝ එකක් අරගෙන WeChat එකේ බල කරනවා. ඉතින් ඒක දකින ෂියාන් ඇයගෙන් අහනවා විවාහ උත්සවය හොඳයිද කියලා. ඇයි කියන්නේ පොඩ්ඩක්වත් සතුටක් නැහැ. කරදරකාර මිනිස්සු ටිකක් ඉන්නවා කියලා. ෂුයිගේ මිතුරියා ඇයගේ බොයෆ්‍රෙන්ඩ් ගැන විස්තර අහන්න ගන්නවා. එයා මොනවද කරන්නේ, කොහෙද ඉන්නේ, ප්‍රශ්න ගොඩක් අහන්න ගන්නවා. ෂුයි ඉතින් ඒ හැමදේටම නිහඬ වෙලා ඉන්නකොට ලීෂි ෂුයිගේ බොයෆ්‍රෙන්ඩ් ගැන දන්නවා කියලා කියනවා. ඔහු හොඳ අධ්‍යාපනයක් තියෙන ඉහළ තනතුරක් දරන නිලධාරියෙක්. ඒ වුණාට ටිකක් වයසයි. ඒ වගේම පවුලක් තියෙන කෙනෙක් කියලා. ඉතින් හැමෝම ඒක අහලා කලබල වෙනවා. ඒත් කිසිම කලබලයක් නැතුව ෂුයි අර කියන දේවල් අහගෙන ඉඳලා කියනවා, ඔයා මට වඩා හොඳට රිලේෂන්ෂිප් කඩලා දාන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් මං තාම ඒ වගේ දෙයක් ඉගෙනගෙන නැහැ කියලා. ඒ වෙලාවේදී ෂියාන් කතා කරලා කියනවා, ඔයාට කිසිම සතුටක් නැත්තම් එළියට එන්න කියලා. ෂුයි එතනින් එළියට එනවා වැඩක් කරන්න තියෙනවා කියලා. ෂුයි එළියට එනකොට ෂියාන් ඇවිත් ඉන්නවා දකිනවා. ඉතින් ඇය ඔහු ළඟට දුකෙන් ආවහම ඔහු ඇයව වාහනයට එකගෙන යනවා. ඒ වගේම තමයි හෝල් එකෙන් සිංහා ලීෂි එළියට ආවහම දකිනවා ෂියාන්ගේ වාහනේ තියෙනවා. වාහනේ ඇතුලේ ඉන්න ෂුයි මේ දෙන්නව දැකලා ෂටේක පාත් කරලා කියනවා, මොනවද බලන් ඉන්නේ, ඔයාගේ වැඩිමහල් කෙනාට ආචාර කරන්න කියලා. ෂියාන් මේ මොකද්ද වෙන්නේ කියලා ඇය දිහා බලාගෙන ඉන්න අතර ලීෂිට හිතෙනවා ෂුයි කොහොමද ෂියාන් මහත්තයා එක්ක ඉන්නේ කියලා. එතකොට එක පාරටම වාහනේ ඩ්‍රයිවර් ලීෂිගෙන් අහනවා, ඔයා මොනවද මෙතන කරන්නේ කියලා. ලීෂි කියනවා, මාමේ මම විවාහ උත්සවයට සහභාගී වෙන්න ආවා කියලා. ඒ වචන ටික ඇහුණ ගමන් ෂුයිගේ ඇස් දෙක උඩ යනවා වගේම කලබල වෙනවා. ෂියාන්ට නම් ඇයගේ හැසිරීමේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා තේරුම් යනවා. ඒ නිසා ඇයගේ අතින් අල්ලගෙන අහනවා, මේ අය කවුද කියලා. ෂුයිට මොකුත් හිතාගන්න බැරුව කල්පනා කරනවා පහුගිය මාස ටිකේ ඇය මොකද්ද කළේ. එතකොට ෂියාන් ලීෂිගේ මාමා නෙමෙයිද කියලා. විවාහ මංගල්‍ය උත්සවයේ ඇති මිතුරයවෙත් ෂුයිගෙන් සමාව ගන්නවා ඇයට උන අපහසුතාවයට. ඒත් ෂියාන්ට නම් ෂුයිට උන අවනම්බුවට සමාව දෙන්න බෑ කියනවා. ලීෂිගේ මාමා ඇයට කියනවා ෂියාන් මහත්තයාගෙන් සමාව ගන්න කියලා. ඒත් ෂියාන් කියන්නේ ඔහුගෙන් නෙවෙයි ෂුයිගෙන් සමාව ගන්න ඕන කියලා. ඉතින් ෂුයිගෙන් ඇයි නොසැලකිලිමත් විදියට හැසිරුණ එකට සමාව ඉල්ලනවා. ෂියාන් ඇයගේ මාමා නෙමෙයි කියලා ෂින් දැනගත්තාම මොකද්ද මෙතන උනේ අහනවා. මම කවදා හරි ඔයාට කියලා තිබුණද ඒ මගේ මාමා කියලා. ඔයා තනියම මවාගත්ත දේවල් කියලා එතනින් යනවා. ෂුයි ෂියාන් එක්ක කතා නොකර පැත්තකට වෙලා උන දේවල් ගැන කල්පනා කරමින් යනවා. ෂියාන් ඇය දිහා බලාගෙන ඉඳලා අහනවා, ඔයාට රස්නේද කියලා. ඒත් ඇය උත්තර දෙන්නේ මට සීතල නෑ කියලා. ෂියාන්ට තේරුම් යනවා ඇයි මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ කියලා. ඒ නිසා මොකක්ද උනේ අහනවා. ෂුයි මොකුත් නැහැ, ඒ ගෑනු ළමයා මට බැන්න විතරයි කියනවා. කොහොමාරියේ වේලාවේදී ෂුයි කතා කරනවා එයා ෂුයිගේ නගරේ ඉන්නේ, ඒ නිසා උණුදිය උල්පතට නාන්න යන්න එන්න කියලා. මේක අවස්ථාවක් කරගන්න ෂුයි ෂියාන්ට එන්න ෂුයිට කියනවා, මම ඔයාට පොරොන්දු නානිනවා කියලා. ඒ නිසා යමු කියනවා. ෂුයි ආලුවත් එක්ක උණුදිය උල්පතට යන්න වෙනවා කියලා ෂියාන්ට කියනවා. ෂියාන් අහනවා, ඔයා මාව මග අරින්න දහගන්න කියලා. ෂුයි කියනවා, ඔයාව මම මොකටද මග අරින්නේ, මම කලින් ඉඳලා යාළුවෙක් එක්ක සැලසුම් කරගෙන හිටියේ. ෂියාන් අහනවා, ඔයා ඇත්තටම බ්ලයින්ඩ් ඩේට් එකකට නෙමෙයි නේද යන්නේ කියලා.
ඇයි නැහැ කියලා කිව්වහම ඔහු බහින තැන අහනවා. ඉතින් ෂෝයි කොතගහමින් කියනවා මෙතනින් බැහැ ගන්නම් කියලා. ෂියන්ට දැන් තවත් හොඳට තේරුම් යනවා ෂෝයි මොකක් හරි දෙයක් ඔහුගෙන් හංගනවා කියලා. ෂියුයේ කල්පනා කරනවා මාමා කිංගානෙන් නගරයට ආවේ ෂියුයට කැමැත්තක් තියෙන නිසාද කියලා. ඉතින් කොහොම හරි මාමට ඇයව යාළු කරගන්න උදව් කරන්න ඕනි කියලා හිතනවා. ෂෝයි වාහනේ එළියට බැහැලා ටැක්සි එකක යන අතරේදී ඇයි රෝෂාන්ට උනේ දේ කිව්වහම ඇය කියන්නේ ෂියන් කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එයා ඇත්ත දැනගත්තොත් හැමතේම විනාශ වෙයි. ඒ වගේම ඇයට මේ ශේෂ්ත්‍රය තුලත් ඉන්න බැරි වෙයි. මිනිස්සෙක් ආදරෙන් පිසු වැටිලා ඉඳලා මෙහෙම දෙයක් දැනගත්තොත් ගොඩක් භයානක වෙනවා කියලා. ඒ චුයි කියන්නේ ඔහු නැති වුණොත් තියෙන බය ඇරෙන්න වෙන කිසි දෙයකට බය නැහැ. ෂියන්ට මේ දේවල් ගැන ඇත්ත කියන්නද හනවා. රෝෂාන් කියන්නේ කවුරුත් දන්නේ නැති නිසා සද්ද නැතුව ඉඳ කියලා. ෂෝයි උනුදී උල්පත් වලටත් ගියාම දුකෙන් ඔහේ බලාගත්තුවත බලාගෙන ඉන්නවා දැකලා ෂිව්යේ හේතුව ඇහුවත් ඇය නොකිය ඉන්නවා. ඉතින් ෂිව්යේ කියනවා ඔයා යූටත් කැමති නෑනේ, ඒ නිසා මගේ මාමම ඔයාට හඳුන්වලා දෙන්නද කියලා. ඔයාගේ එක්ස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගේ මාමට වඩා මගේ මාමා හොඳයි කියලායි කියනවා. ඒ චුයිට ඕනේ නෑ කියනවා. ඊට පස්සේ දෙන්නත් එක්ක සෙල්ෆියකුත් ගහලා ෂිව්යේ එක වීචැට් වල පළ කරනවා මාමටත් පේන්න එක්ක. ඒ විතරක් නෙමෙයි, ඇය මාමට මෙසේජ් එකක් දාලා කියනවා ෂුයි ඇයට තියෙන රිලේෂන්ෂිප් එකෙන් පොඩ්ඩක් පසුබෑමකට මුහුණ දීලා ඉන්නේ වාගේ. ඒ නිසා මේ අවස්ථාවෙන් ඔයාට දැන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියනවා. ඊට පස්සේ දෙන්නත් එක්ක එළියට එනකොට එක පාරටම දකිනවා ෂියන් නියාල ළඟට එනවා. ෂුයි බය වෙලා බලන් ඉන්නවා කොහමද ඔහු ඇයි ඉන්න තැන හොයාගත්තේ කියලා. ඉතින් දෙන්නගේ ඉස්සරහට එන ෂියන්ට ෂුයේ මාමා කියලා කතා කරාම ෂුයි හොඳටම කලබල වෙනවා මේ මොකද්ද උනේ කියලා. ඉතින් ෂියන් නැවේ ඇයිකින් අහනවා රිලේෂන්ෂිප් එකකට මුහුණ දෙන්න උන පසුබෑම මොකද්ද කියලා. ඉතින් තව ෂුයි අවුල් වෙනවා වගේම ෂුයේ කල්පනා කරනවා මම ඔයාට එයා ඉන්න තත්ත්වේ තේරුම් කරලා දීලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න උදව් කරන්න හැදුවේ, මෙතනට එන්න කිව්වේ නෑ කියලා. ෂුයේ මාමට කියනවා එයා පුංචි පසුබෑමකට ලක්ුණේ කියනකොට ෂුයිට නම් මොකුත් හිතාගන්න බැරි වෙලා ඇයි දිහා හිනාවේගෙන බලාගෙන ඉන්නවා. ෂුයේට එතනින් ෂියන් යන්න කියනවා. ඊට පස්සේ ෂුයිව තරහෙන් එතනින් එක්කගෙන යනවා. ෂුයේ ඒ දෙන්න අත් දෙක අල්ලන් යනවා දැකලා මට මොකක් හරි මගහැරුණාද කියලා කලබල වෙලා බලන් ඉන්නවා. ෂියන් අහනවා දැන් කියන්න මට මොකද්ද රිලේෂන්ෂිප් එකට ඇති උන පසුබෑම කියලා. ෂුයි කල්පනා කරලා කියනවා ඒක එච්චර දෙයක් නෙවෙයි. ඔයාට මතක නැත්ද මම කලින් වැරදියට තේරුම් ගත්තා ඔයා ෂිව්යේට කැමතියි කියලා. ඉතින් ඔයා එයාත් එක්ක කින්නගෙන් නගරයට ආවා කියලා දැනගත්තාම මට අවුල් ගියා. ඔයා එයාගේ මාමා කියලා කලින් කිව්වා නම් මෙහෙම වෙන්නේ නෑනේ. දැන් ඔක්කොම හරි කියලා කිව්වත් ෂියන් නම් මම කියපු දේ පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නෑ. ඉතින් ෂුයි ටිකක් ඔහුගෙන් ඈත් වෙන්න හදනකොට ඇයි ඉක්මනටම ළඟට අරගෙන ඇයිගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ෂුයිගේ හදගැස්මද වේගෙන් ගැහෙන්න ගන්නවා. ෂියන් අහනවා මේ ප්‍රශ්නේ මගහරින්නේ නැතුව මට කියන්න ඔයා මට කොච්චර කැමතිද, ඔයා එක්ස්ටද, එහෙමත් නැත්නම් මටද වැඩිය කැමති කියලා. ෂුයි කිසිම හැඟීමක් නැති කෙනෙක් වගේ ෂියන්ට තියෙන බයට ඔහුව තෝරගන්නවා. ෂියන් කියනවා මම මේ වෙලාවේ ඔයාව විශ්වාස කරනවා, ඔයා කවදද මට විතරක් කැමති වෙන්නේ කියලා අහනවා. ෂීට්ෙන් පරිගන්න ඕන නිසා ඔහුට ලඟුනේ කියලා දැනගත්තොත් හැමදේම ඉවරයි කියලා ඇයිට කල්පනා වෙන්න ගන්නවා. කොමාරි තාත්තා ගෙදර එන්න කියලා කතා කරපු නිසා ෂියන්ගෙන් බේරිලා යන්න හදනකොට ඔහු ඇයව නවත්තලා කියනවා මං ඔයා නිසායි කින්නනෙන් නගරයට ආවේ, ඒ නිසා ඔහුට හෙද සලකන්න කියලා කියනවා. ෂුයි කියාට පස්සේ ඔහු ඇය ගැන කල්පනා කරන්න ගන්නවා. ඉතින් ඔහුට අවශ්‍ය වෙන්නේ ඇය මොන දේ කළත් ඒ හංගන් ඉන්න දේ ඇය කොහොම හරි ඔහුට කියනවා නම් ඔහුට ඕන දෙයක් ඇය වෙනුවෙන් කරන්න පුළුවන් කියලා. ෂියන්ගේ ඩ්‍රයිව් වෙනවා ඔහුගෙන් සමාව ගන්න ඔහුගේ දුවගෙන් උන වැරැද්දට. ඉතින් මේ ඩ්‍රයිවර් ෂියන්ට කියනවා ෂුයිගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ් ගැන, ඔහු කිසිම වැඩක් නැති මිනිහෙක්, ඒ වගේම සාර්ථක වෙන්න වේසමාන්සි වෙලා වැඩ කරන්න කැමති නැහැ, කෙටි මාර්ග වලින් යන්න තමයි කැමති. ඒ වගේම එයා හිතලා තියෙන්නේ ලීෂියන්ගේ මාමා කියන්නේ ඔබ කියලා.
ඒ නිසා ශූයි මහත්මියව අතහැරලා ලීෂි එක්ක එකතු වුණා කියනවා. ඔන්න ඒ කතාව ඇහුවට පස්සේ ෂියන්ට හිතෙනවා මම හිතුවේ ඔයාට සල්ලි ඕන කියලා. ඒත් ඔයාට කවදාවත් මාව නෙමෙයි ඕන උනේ. එහෙනම් මොනවද ඕනේ උනේ කියලා කල්පනා කරන්න ගන්නවා. ෂූයි කල්පනා කරලා හිත හදා ගන්නවා ෂියන්ට ඇත්ත කියනවා කියලා. ඒ නිසා ඔහුට හෙට මින්මැතුරට උදේ 10ට එන්න කියලා මැසේජ් එකක් දානවා. ෂූයි රෝෂාන්ට කියනවා ඇය ඇත්තටම ෂියන්ට ආදරේ කරනවා. ඒත් එයාට ලඟුණ අරමුණ පිරිසුදු චේතනාවකින් උනේ නැහැ. ඒ නිසා හැමදේම උහුට කියලා සමාව ඉල්ලනවා කියලා. ෂූයි එක ෂියන් කියනවා ඔහුට අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ නැහැ කියලා. චියුයේ කියනවා තව ටිකක් උත්සාහ කරලා බලන්න කියලා. ෂියන් කියනවා එයාගේ හිතේ වෙන කෙනෙක් ඉන්නවා, ඒ නිසා ඒකට මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා. ෂියුයේ කියනවා ඇය වෙනත් පිරිමින් පස්සේ යනවා. හැබැයි නරක අදහසකින් නෙවෙයි. එයාට වෙන හේතුවක් තියෙන නිසා එහෙම දෙයක් කරන්නේ. ඒත් ඇය දැන් එහෙම කරන්නේ නැහැ. එතකොට ෂියන්ට තේරුම් යනවා ඇය ඔහුගේ පස්සෙන් එන්නේ නැත්තේ එහෙම කියලා ඔහු හිතනවා. ඉතින් තව ෂියුයේ කියන දේවල් අහන් ඉන්නේ නැතුව එතනින් යනවා. ඉතින් ෂියන් රෑ බොන ගමන් කල්පනා කරමින් ඉන්න අතරේදී ෂියුයේට බඩේ අමාරුවක් හැදිලා ඇයව රෝහලට එක්කගෙන යනවා. ඉතින් ෂියන් නවුලෙන් ඉන්නවා දැකලා ෂියුයේ හිත හදනවා ඇයව ඔහුගේ පැත්තට නම්ම ගන්න උත්සාහ කරන්න කියලා. ඒ ෂියන් යාළුවලා හිටියේ ෂූයි එක කියලා නොදන්න ෂියුයේ කියන දේවල් තවදුරටත් අහන් ඉන්න බැරි වෙන ෂියන් ඇයි දිහා බලලා ඇස් වහගෙන විවේක ගන්න කියනවා. පහුවදා උදේ වෙනකම්ම ෂියුයේගේ ළඟට වෙලා රෝහලේ ඉන්න ෂියන් ෂියුයේට කියනවා ටිකක් විවේක අරගෙන ගෙදර යමු කියලා. ඉතින් ෂියුයේ අහනවා ඊයේ නේද ආවේ, ඇයි අද යන්නේ කියලා. ඉතින් ඔහු හේතුව විදිහට කියන්නේ ෂියුයේගේ අසනීපය නිසා යනවා කියලා. ඒත් ඉතින් ඇත්තම හේතුව වෙන්නේ තවදුරටත් මේ නගරේ ඉන්න ඔහුගේ හිතට ඉඩ දෙන්නේ නැති නිසා. ඒ වගේම ෂියුයේට දවස් කිහිපයක් වැඩට නොයා ගෙදර ඉන්න කියනවා. කොහොම හරි ෂියුයේ යූමහාචාර්යවරයාට රෝහලේ ඉන්න කියලා කිව්ව නිසා ඔහු ඇයව බලන්න රෝහලට එනවා. ෂියුයේ අත ෂියන්ව හම්බ වෙන්න එන්න කිව්ව නිසා ලෑස්ති වෙලා මින්මැතුරට යනවා. ඉතින් මින්මැතුරේ කේටුව ළඟට වෙලා ෂියන් එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් හැමෝම ඇතුළට ගියත් තාමත් ආවේ නැති වුණත් ඔහු එනකම්ම බලාගෙන ඉන්නවා. ඉතින් ෂියන් ඇවිත් වාහනේ ඈතින් නවත්තලා ඇය දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම ඇය ඔහුට කෝල් කරලා අහනවා එන්නේ නැත්ද කියලා. ඉතින් ඔහු කියන්නේ මම ඔයත් එක්ක රඟපාන්න එන්න ඕනේද කියලා ෆෝන් එක කට් කරනවා. ඉතින් ඇයට තේරුම් යනවා ඔහුට හැමදේම තේරිලා කියලා. ඉතින් ඇය අඬමින් ඔහුගෙන් සමාව ඉල්ලනවා. කොහොම හරි ෂූයි ගෙදර ගිහින් කාමරයට වෙලා එළියටවත් එන්නේ නැතුව ඉන්න නිසා අම්මටයි තාත්තටයි ඇයගේ වෙනස තේරිලා අම්මා ඇයගේ කාමරයට ගිහින් කතා කරලා අහනවා මොකක් හරි ප්‍රශ්නයකද ඉන්නේ කියලා. ඉතින් ඇයට රිලේෂන්ෂිප් එකක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හොඳ අතට හැරෙනකන් ඉවසන් ඉන්න වගේම හැම වෙලේම බලාපොරොත්තුවක් ඇතිව ඉන්න කියලා ඇයගේ හිත හදන්න උත්සාහ කරනවා. සෙල්ලක්කාර චරිතයක් වුණ ගුවන්ජි මෙච්චර කල් එයාගේ හිතේ තිබුණු ආදරය කවදාවත් රෝෂාන්ට කියලා තිබුණේ නැති නිසා ඉන්නම බැරි තැන ඇයව හොයාගෙන ගිහින් හිතේ හංගන් හිටපු හැම හැඟීමක්ම ඇයට කියනවා. ඉතින් ඇයට එකපාරටම ඔහු ඒ විදිහට කියනකොට පිළිගන්න බැරි වෙනවා. ඒ වගේ කෙනෙක් එහෙම කියනකොට කොහොම වුණත් ඔහු දැඩි අදිෂ්ඨානයෙන් ඒ අත්දැකීම උත්සාහ කරලා බලමු කිව්වහම රෝෂාන්ත ආදරේ කරන්න පටන් ගමු කියලා ඔහුට කැමැත්ත දෙනවා. ෂූයි අවුරුදු නිවාඩුව අවසන් කරලා නැවත වැඩට යනවා. ඉතින් ඇය වැඩ කරන ගමන් හිත හදාගන්න උපරිම උත්සාහ කරනවා. ෂූයි ඇගේ මිතුරිය වන රෝෂාන්ගේ ගෙදර ගිහින් ඇයගේ හිතේ තියෙන වේදනාව කියමින් අඬන්න ගන්නවා. මම දැන් එයාට ආදරෙන් බැඳලා ඉන්නේ. මට එයාට අවංක වෙන්න ඕන. එයාගෙන් සමාව ගන්න ඕන. ඒත් දැන් එයා මට එහුම්කන් දෙන්නේ නැහැ. තවදුරටත් මාව සම්බන්ධ කරගන්න එයා කැමති නැහැ කියලා. දැන් එයා තරහින් ඇත්තේ ටිකක් ඉඳලා දේවල් නිවැරදි කරගන්න උත්සාහ කරමු. එතකොට ඔහු සමාව දෙයි කියලා රෝෂාන් ඇයගේ හිත හදන්න උපරිම උත්සාහ කරනවා. ෂියන්ම ෂූයි කොච්චර රැවට්ටුවත් ඔහුගේ හිතේ ඇය කෙරෙහි ඇති හැඟීම අඩු වෙලා නැති නිසා ඇයගෙන් මැසේජ් එකක් එයි කියලා බලාගෙන ඉන්නවා. පාඨකයන් යන් ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්නවා කියලා ෂූයිට තේරුම් ගිය නිසා
ඔහුත් සමග ඉන්ටර්විව් එකක් කරන්න හිත හදා ගන්නවා. ෂියන් දකිනවා යන් ගැන ආටිකල් එකක් ෂූයි පළ කරලා තියෙනවා. ඉතින් ඇය හෙඩ්ලයින් එකට දාලා තියෙන්නේ කළු අශ්වයාගේ නායකයා කියලා. මේක දැකලා ඔහු හිතනවා ඔයාට මාව මේ වගේ විශේෂ කෙනෙක් නෙවෙයි නේද කියලා. ඉතින් ඒ ගැන කලකිරීමෙන් කල්පනා කරමින් ඉන්නවා. යූ මහාචාර්යවරයාගේ හිතේ ෂියුයේ ගැන පුංචි කැමැත්තක් ඇති වෙලා තියෙනවා වගේ. ඉතින් හදිසියෙම ඇය කැම්පස් එකට ඇවිත් ඉන්නවා දකින ඔහු ඇය ළඟට ගිහින් අහනවා කෑමකට එළියට යමුද කියලා. ඉතින් ෂියුයේ බොරුවට ඔහුට කැමති නෑ වගේ හා කියලා කියනවා. යූ ෂියුයේත් එක්ක වෙනදට වඩා කතා කරමින් ඇයට ඔහුගේ ක්ලාස් වලට සහභාගී වෙන්න කියනවා. ඉතින් ෂියුයේ හිතන්නේ යූ මේ විදිහට ඇය ගැන වද වෙන්නේ ටික දවසක් ඇයව දැක්කේ නැති නිසා කියලා. ඒ නිසා මේ විදිහටම ඕනාවට වඩා ඔහුට ඇලෙන්නේ නැති විදිහට දුරස් වෙලා ආශ්‍රය කරන්න තීරණය කරනවා. ෂියුයේ යූ එක්ක කෑම අරගෙන සතුටින් ගෙදර එනකොට මාමා උලෙන් ඉන්නව දැකලා කියනවා දිනුම පෙරදුම පොදුවේ බාර ගන්න එක තමයි ඉරනම කියලා. පෙරදෙනවා කියන වචනයට වෛර කරන චියන් ෂියුයේට කියනවා හෙට ජොබ් එකෙන් අස් වෙන්න කියලා. මාමත් එක්ක එකට එක කියන්න යන්නේ නැතුව සද්ද නැතුව නැගිටලා යන ෂියුයේ හිතනවා ටික දවසක් ගෙදර ඉන්න නිසා මාමට ඕක අමතක වෙලා යයි කියලා. ඒ නිසා පහුවදා උදේ ඔෆිස් එකට ගිහින් ෂියුයේගෙන් ෂියුයේ නිවාඩු ටිකක් ඉල්ලනවා අසනීප තත්වයක් නිසා ගෙදර අය වැඩට එනවට කැමති නැහැ කියලා. ෂියුයේ ඇයට විවේක ගන්න කියලා කියන අතර ඇය මේ විදිහට නිවාඩු ගන්න එක මාම දන්නවද අහනවා. ෂියුයේ කියනවා මාම තමයි මේ විදිහට නිවාඩු අරගෙන රෙස් කරන්න කිව්වේ කියලා. ඉතින් ෂූයි හිතනවා ඇය වටේ ඉන්න හැමෝමව ඔහු අයින් කරලා දාන්න හදන්නේ කියලා. ඉතින් ඇයට දුක හිතෙනවා ඒ ගැන කල්පනා කරනකොට. ෂූයි එක්ක ෂියන් කතා කරේ නැති වුණත් ඔවුන් ව්‍යාපාරික වශයෙන් සම්බන්ධ වෙලා ඉන්න නිසා ඇයගේ විශේෂ ඩිජිටල් මැගසින් එකේ වැඩකට ඔහුව හම්බ වෙන්න යුන්ජුවන් වලට යන්න වෙනවා. ඉතින් ඔහු ඇයව හම්බ වෙන්න කැමති නෑ වගේම ෆයිනෑන්ෂියල් නිවුස් එක හා යුන්ජුවාන් අතර තියෙන සම්බන්ධය නවත්වනවා කියලා ඔහුගේ PA ඇවිල්ලා කියනවා. ෂූයි ඔහුට මැසේජ් කරලා සමාව ඉල්ලනවා මට ඔයාට බොරු නොකර ඉන්න තිබුණේ. මම ගොඩක් දවස් ඉඳලා ඔයාට මේ දේ කියන්න හිටියේ. කොහොමද කියන්නේ කියලා හිතා ගන්න බැරුව හිටියේ. ඒ හැමදේටම මට සමාව ඉන්න කියනකොට ඔහු දොර දිහා බලන් ඉඳලා ඒ වචන ටිකට සංවේදී වෙනවා. ඉතින් ඔහු ඇයගේ ඊළඟ මැසේජ් එකක් කියවන්න ගන්නවා. ඇයගේ වැරදිවලට යොන්චුවාන් එක්ක ෆිනෑන්ස් නිවුස් එකට තියෙන සහයෝගීතාවය නැති කරන්න එපා කියලා තියෙනවා. ඉතින් ඒකට ඌට හොඳටම තරහ යනවා. ඉතින් ෂුයි ඊළඟ මැසේජ් එක යවනකොට දකිනවා ඔහු ඇයව බ්ලොක් කරලා කියලා. ෂුයි කඳුළු පුරවගෙන එතනින් යනවා. ඔන්න ආයි දවසක ෂුයි ෂියන්ට ඔෆිෂියල් විදිහට මේල් එකක් දාලා කියනවා යුන්ජුවාන් එක්ක ෆිනෑන්ස් ටීම්ස් එකට තියෙන සහයෝගීතාවය නැති කරන්න එපා. ඒ ලිපි ආයතන දෙකකට ගොඩක් වැදගත්. ඒ නිසා අනිත් අයට මේ වැඩේ පාර දීලා මම මේ ප්‍රොජෙක්ට් එකෙන් අයින් වෙන්නම් කියනවා. ඉතින් මේ මේල් එක කියවලා පර්සනල් ඇසිස්ටන්ට් ගෙන් අහනවා ඔයා කැමති කෙනෙක්ට තරහ ගියොත් මොකද කරන්න කියලා. ඔහු කියනවා ඇයගෙන් සමාව ඉල්ලනවා ඒකෙන් හැමදේම හරියයි කියලා හිතලා. ෂියන් කියනවා ඒ තරහින් හිටියොත් මොකද කරන්න කියලා. ඒ තරමටම තරහ ගිහින් නම් ළඟට ගිහින් සමාව ඉල්ලන ක්‍රමයක් හොයා ගන්නවා කියලා PA කියනවා. ෂූයි මේ ප්‍රොජෙක්ට් එකෙන් ඉවත් වෙනවා කියලා ටැන් මහත්මියට කියනවා. එහෙම වුණොත් විතරයි යුන්ජුවාන් හා ෆයිනෑන්ෂියල් නිවුස් එක අතර සහයෝගීතාවය තියාගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ටැන් මහත්මිය කියන්නේ මේ ගැන ආයි හිතලා බලන්න කියලා. ෂූයි මේ ගැන ටැන් මහත්මියට කියලා එනකොට ඔන්න සුපුරුදු යූලින් නැවත ඇවිත් ෂූයි ළඟින් මහා ආඩම්බරකමින් ටැන් මහත්මියගේ ඔෆිස් එකට යනවා. යූලින්ට මේ වැඩේ පාර දුන්න නිසා ෂූයි හදපු ලිපි ප්‍රතික්ෂේප කරලා එයා අලුතින් එකක් හදන්න උත්සාහ කරනවා. යූලින් පහුවදා යුන්ජුවාන් එකට ගිහින් නැවත ඒ ටොපික් එක ගැන කතා කරන්න හදනවා. ඒ චියන් කියන්නේ එකම ටොපික් එක ගැන මාධ්‍යවේදීන් දෙන්නෙක්ට ඉන්ටර්වියු කරන්න අවස්ථාව දෙන්නේ නැහැ කියලා. යූ මහාචාර්යවරයාට ෂියුයි ගැන අහන්න ඕනේ නිසාම ෂුයිව හම්බ වෙලා ෂේප් එකේ ෂුයිගේ විස්තර අහන ගමන් අහනවා ඔයාට දැන් ඉන්ටර්න් කෙනෙක් නැද්ද? ඔයාට එයාලා උදව් කරන්නේ නැද්ද කියලා. ඉතින් ෂියුයේ ලොකු නිවාඩුවක් අරන් තියන්නේ කවදයිද දන්නේ නැහැ කියනවා.
ඒ වගේම gedara aya ඇය වෙනවට කැමති නැහැ ඇයට විවේක ගන්න කියලා තියෙන්නේ කියනවා චුයිත ෂියන් ගැන හන්නේ නැතුව ජුන්චුවාන් ගැන හනවා ඒක තේරුණ යූ අහනවා ෂියන් ගැන නේද අහන්නේ කියලා හැමදේම ඉවරයි කියලා හිතෙන්නේ කියලායි කියනකොට ඔහු කියන්නේ ෂියන් පේන්නේ දරදඩු කෙනෙක් වගේ ඒත් එයා ඉක්මනටම තරහ ගන්නේ නැහැ එයා ඔයා ගැන ගොඩක් හිතනවා ඇති ඒකයි එයා මේ විදියට හැසිරෙන්නේ කියලා ෂුයි කියනවා සමාව ඉල්ලුවත් මාව එයා බ්ලොක් කරා සමාව ඉල්ලුවේ කොහොමද කියලා අහුවාම ඇයිගේ කතාව උට කියනවා ඉතින් යූ කියන්නේ ඔයා සමාව ඉල්ලපු විදිය වැරදි ඔයා හිතලා තියෙන්නේ වැඩේ ගැන විතරයි ඔයාගේ හැඟීම් තේරුම් අරගෙන නැහැ කියලා ඉතින් ෂුයිටත් එයාගේ වැරද්ද තේරුම් ගිය නිසා ඇයි කියනවා දෙන්නගේ රොමැන්ටික් රිලේෂන්ෂිප් එකට අවධානය දුන්නේ නැහැ වගේම ඔහුගේ හැඟීම් ගැන එච්චර හිතුවේ නැහැ කියලා. ඉතින් යූට මෙච්චර සංවේදී ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් වුණේ මේ ළඟදි කියලා කියනවා. හදවතට එකඟව තීරණයක් ගන්න කියලා යූ ඇයටත් උපදෙස් දෙනවා. ෂියන් තනියම කළුවරේ කල්පනා කරමින් ඉන්නකොට ෂුයේ ඔහුගෙන් ප්‍රශ්නය ගැන අහනවා. ඉතින් මේ සැරේ ඔහුගේ හිතේ ඇති ප්‍රශ්නය ගැන ඇයිකෙන් අහනවා. ගෑනු ළමේ කොනවට වඩා කෙනෙක්ගේ පස්සෙන් ඇවිත් එක පාරටම මොකක් හරි වෙලා ඒ ගෑනු ළමයා කතා නොකර හිටියෝ ඒකට හේතුව මොකද්ද කියලා. ඉතින් ඇය කියනවා ඕනාවට වඩා පස්සෙන් ගියොත් ඒක කරදරයක් වෙනවා. ඉතින් රිලේෂන්ෂිප් එකක් ඇතුලේදී පිරිමි කෙනා තමයි ඒ දේ මුලින්ම කරන්න ඕන. ඉතින් මේ වෙලාවේදී ඒ පිරිමි කෙනාට ඒ දේ කරන්න ඉස්සර වෙන්න බැරිද කියලා. ගෑනු ළමයා තමයි මුලින්ම හැමදාම පස්සෙන් යන්නේ. ඉතින් පිරිමි ළමයාගේ හිතේ මොනවද තියෙන්නේ කියලා කවුද දන්නේ? ඒ නිසා පිරිමි කෙනා ඉස්සර වෙන්න ඕන. ෂියන් නම් හිතන්නේ එයාව ෂුයි සම්බන්ධ කරගත්තේ නැත්තේ කැමති නැති නිසා කියලා. මොකද රැකියාවේ දේවල් වලට විතරයි ඇය සමාව ගත්තේ. ඔහු ගැන හිතලා හිම කළේ නැහැ කියනවා. ඔහු කියන්නේ මොන දෙයටත් වඩා රිලේෂන්ෂිප් එකක් පවත්වාගෙන යන්න අවංකකම හැමදාම තියෙන්න ඕන කියලා. ඒ නිසා ආදරයේදී එක්කෙනෙක් විතරක් නෙවෙයි මූලිකත්වයේ ගන්න ඕන. ඒ කැපකිරීම දෙන්නම කරන්න ඕන කියලා. ෂුයියන් එක පාටියකට යනවා. ඉතින් ඇයට දැනගන්න ලැබෙනවා ඒ පාටියකට ෂියන් එනවා කියලා. ඉතින් ඇය ලස්සනට ඇඳගෙන යන් එක්ක පාටියකට යනකොට ෂුයියන් එක්ක ඇවිත් ඉන්නවා ෂියන් දකිනවා. ඒ වගේම ෂුයිද ෂියන්ව දැකලා නැවතිලා උදියා බලන් ඉන්නවා. කොහොම හරි ෂියන්ගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇවිත් ඔහුට කතා කරන්න ගන්නවා. ඉතින් ෂුයිව යන් එතනින් එළියට එක්කගෙන යනවා ඇය අවුලෙන් ඉන්නවා දැකලා. ඉතින් ටිකක් වැඩිපුර වයින් පානය කරන්න ගන්නවා වගේම ඒ අස්සෙන් යන්දායකින් අහනවා ඔහු ගැන මොනවද හිතෙන්නේ කියලා. ඇය කියන්නේ ඇය ආදරය කරන්නේ එක්කෙනාටයි. ඔහුව විතරමයි ඇයට පේන්නේ කියලා. ඔය අතරේදී ෂියන්ගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ආයි ඇයත් සමග සම්බන්ධයක් පටන් ගමුද කියලා අහනවා. ඒත් ඔහුගේ හිතේ කෙනෙක් ඉන්නවා කිව්වහම ඇය කියන්නේ දැන් ඒක බ්‍රේකප් වෙලානේ කියලා. යන් ෂුයිගෙන් අහනවා ඔයා එයාට ඔච්චර කැමති නම් ඇයි එයා ඔයත් එක්ක නැත්තේ කියලා. ඒක මගේ වැරැද්ද කියලා ඇයි දුකෙන් ඉන්නකොට යන්නව ඇදගෙන එළියට යනවා. ෂියන්ගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියනවා ඔයා කියන්නේ ගෑනු ළමයා වෙනත් කෙනෙක් එක්ක ඉන්නවා දැක්කහම ඔයා ගොඩක් නොසන්සුන් වුණා. ඒ ඔයා එයා ගැන ගොඩක් සැලකිලිමත් වෙන නිසා. ඔයා ගොඩක් වෙනස් වෙලා කියලා ඇයි කියනකොට ඔහුගේ හිතේ ඇති හැඟීම තේරුම් ගන්න පුළුවන් වෙලා ඉක්මනටම ෂුයිව හොයාගෙන යනවා. ඉතින් ෂියන් දකිනවා හොඳටම බීලා ඉන්න ෂුයි යන් එක්ක ගහකට නගිනවා. ඉක්මනටම එතනට දුවගෙන ගිහින් ෂියන් ඇයගේ නම කියලා කතා කරලා බිමට බහින්න කියනවා. ෂුයි කියනවා මට ඔයා දකින්න ඕනේ නැහැ. මම බිමට බහින්නෙත් නැහැ. ඔයා මට ආදරයෙන් කතා කළොත් නම් මම ඒ ගැන හිතන්නම් කියලා. ඒ නිසාම ෂියන් කියනවා සුරංගනාවිය පහලට බහින්න කියලා. චුයි හිනා වෙලා ගහෙන් බහිනවා ෂියන්ගේ උදව් ඇතුව. ඉතින් දැන් ෂියන්ව වැළඳගෙන කියනවා ඔයා හරි අමුතුයි. මාව වීචැට් වලිනුත් බ්ලොක් කරා. මාව ගණන් ගන්නේ නැති නිසා මම ඔයාට වෛර කළා කියලා ඔහුගේ බෙල්ල හපලා කිසෙකුකුත් වෙනවා. ගහේ ඉන්න යන් මේක දැකලා ෂියන්ට කෑ ගහනවා ඇයිගෙන් ප්‍රයෝජන ගන්නවා කියලා. ෂියන් කියනවා ෂුයිට ඕන මොනවද ඒ දේ මන් ළඟ තියෙනවා නම් මම ඒ හැමදේම එයාට දෙනවා. ඇයව ලබා ගන්න ඕනම දෙයක් කරනවා කියලා ඇයව කරට අරගෙන ඔහුගේ වාහනේට අරන් යනවා.
හොඳට බීලා ඉන්න ෂුයිට කෝට් එක පොරවලා ඈත් වෙන්න හදනකොටයි කියනවා දාල යන්න එපා මට ඔයා නැතුව ගොඩක් පාළුයි කියලා. ඉතින් ෂුයිහුගේ නම කියලා කතා කරනකොට ඔහු මම ඉන්නවා කියනවා. ඉතින් ෂුයිහුව වැළඳගෙන ඇස්වල කඳුළු පුරවගෙන කියනවා හැමෝටම ඔයාව බලන්න පුළුවන්. ඒත් මට බෑ. මට ඔයා නැතුව පාළුයි කියලා. ෂියන්ට එක දෙයක් දැනගන්න ඕනේ කියලා ඇගෙන් අහනවා ඔයාට කවදා හරි මං ගැන හැඟීමක් තිබුණද කියලා. එතකොට ඇය බීලා ඉන්න නිසා හොඳටම නිින්ද ගිහින් තියෙනවා. ඉතින් ඔහු ඇයව වැළඳගෙන ඉන්නවා. ෂියන් ගෙදර ගිහින් ෂුයි බෙල්ල හපපු තැන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලනවා. ඒ වගේම ඇයව බ්ලොක් කරපු එකෙනුත් අයින් කරලා දානවා. උදේ ෂුයි ඇහැරිලා කල්පනා කරනවා ඊයේ රෑ මොකද වුනේ කවුද එයාව එක්කන් ආවේ කියලා. ෂියන් පර්සනල් ඇසිස්ටන්ට් ගෙන් දැනගන්නවා යන් මේ දවස්වල ෂුයිගේ පස්සෙන් යනවා වගේම ඇයට තෑගි භෝග දෙවලා තියෙනවා කියලා. ඒක අහලා ෂියන්ට නම් ලොකු තරහක් වගේම ඉරිසියාවකුත් එනවා. තැන් මහත්මිය යූලින්ට බනිනවා තවමත් යුන්චුවාන් ගැන විශේෂ වාර්තාව හදලා නැහැ කියලා. ඇයට ඒක කරන්න බැරි නම් වෙන කෙනෙක්ට බාර දෙන්න කියලා කියනවා. තැන් මහත්මියගෙන් බැනුම් මහගෙන යූලින් කෙලින්ම ෂුයි ළඟට ඇවිත් කෑ ගහනවා යුන්චුවාන් විශේෂ වාර්තාව ෂුයිට ඕනේ නම් කෙලින්ම ඇවිත් ඉල්ලන්න තිබුණා පිටිපස්සෙන් ඇවිත් අනින්න එපා කියලා. ඒ වගේම කලින් ෂියන්ව අල්ලගත්තා දැන් යම්වත් අල්ලගෙන කියලා කෑ ගහන්න ගන්නවා. ෂියන් ගුවන් ජීව හම්බ වුණාම ඔහු දැන් ආදරය කරනවා කියලා ෂියන්ට කියනවා. ඉතින් අවුලෙන් ඉන්න ෂියන්ට ඔහු කියනවා මාත් ඔයා වගේ තමයි හිටියේ. ඒත් මිනිස්සුන්ට හදවතට විරුද්ධ වෙන්න ගොඩක් අමාරුයි. ඒ නිසා මං ඉස්සර වුණා. ඉතින් මං දැන් මේ දේ කළ නිසා අද ලෝකේ ඉන්න සතුටුම කෙනා වෙලා ඉන්නේ. ඒ නිසා ගුවන් ජී කියනවා ඇයව හොයාගෙන ගිහින් පිළිතුරක් ඉල්ලන්න කියලා. ෂියන් කියන්නේ ඇය ඔහුට කතා කරන්නවත් උත්සාහ කරේ නැහැ. ඒක තමයි තියෙන උත්තරේ කියලා. ගුවාචීට ඒ වෙලාවේ රෝෂාන්ගෙන් කෝල් එකක් ඇවිත් ඇයට කියනවා ෂියන් එක්ක ඉන්නේ ඔහු හොඳට මවුලෙන් ඉන්නේ කියලා. රෝෂාන් කියනවා ඔහු ෂුයිට කොච්චර කල් වද දෙන්න හිතන් ඉන්නවද. එදා රෑ ෂුයිව ගෙදර එක්කගෙන ගියේ ෂියන්ද එහෙම නැත්නම් යන්ද කියලා අහනවා. ඒ දේ ෂියන් කළා නම් ඇයි ඒක එයා කළා කියලා පිළිගන්නේ නැත්තේ. ගුවන්චී අහනවා ෂුයි යන් එක්ක සම්බන්ධයක් නෑ නේද කියලා. රෝෂාන් කියනවා එහෙම කිසිම හැඟීමක් නැහැ. අවුරුදු තුනක් හතරක් යනකම්වත් මේ වේදනාවෙන් ඇයි සුවපත් වෙයිද කියලා හිතාගන්න බෑ කියනවා. ඒක අහගෙන ඉන්න ෂියන් ඉක්මනටම නැගිටලා ගිහින් පඩිපෙළේ වාඩි වෙලා කල්පනා කරන්න ගන්නවා. ඉතින් කවදාවත් ගුවන්ජී මෙහෙම හැසිරීමක් ඔහුගෙන් දැකලා නැහැ කියනවා. ඉතින් දැන් නම් ෂියන්ටත් ඔහුගේ මේ හැසිරීම ගැන නම් කිසිම දෙයක් හිතා ගන්න බැරි වෙනවා. කාන්තාවක් නිසා ඔහු පළවෙනි පාරට මේ විදියට හැසිරෙන නිසා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.